හැබැයි ඇගීම ලැබෙන්නේ අර කැපවීම වලට. කැපවීම මත. ඔව් මම ලෑස්තිලා හිටියා. මම ඉස්සෙල්ලා කිව්ව අවස්ථාව හම්බ වෙනවා. අවස්ථාව හරියට පාවිච්චි කරපුවම තමයි ඇගීම ලැබෙනවා. ඉතින් දැන් අද වෙනකොට නම් එහෙම තත්ත්වයක් නැහැ ඇත්තටම ලංකාවේ මේ කලාව ඇතුලේ සාල කඩාවැටීමක් තියෙනවා මේ වෙනකොට. ඔව්. හැබැයි ඒකත් අපි බලාපොරොත්තු වෙච්ච එකක්ම තමයි. කියන සමාජයක් විදිහට මේක මේ විදිහට මේ කාලෙදි සිද්ධ වෙනවම තමයි. ඒක නවත්තන්න බෑ. මොකද මිනිස්සු වේගයෙන් දුවනවා. ඒ දුවන ලෝකෙක නැවතිලා සාහිත්‍යයක් හිතන්න පුළුවන් ජීවිතයක් ගැන හිතන්න පුළුවන් මිනිස්සු හැරී අඩුයි. ඔව්. බහුතරයක් ඉන්නේ දුවන ලෝකෙක. යන්ත්‍ර වගේ දුවන ලෝකෙක. ඒ දුවන ලෝකේ ඉන්න මිනිසුන්ට රසවින්දනය හොයලා දෙන එක හරි අමාරු වැඩක් වෙලා දැන් වර්තමාන කාලේ. දැන් ඔබතුමන්ගෙන් මම අහන අසයි මීළඟට දැන් මේ වටිනා කියන නිර්මාණවලදී රංගනය ඒ ශේෂ්ත්‍රයට තෙලිනා තියට සිනමාවට ඒන අලුත් කාලේ වටිනා කියන දැවන්ත පිරිසක් බොහොම හොඳ අධ්‍යක්ෂකවරුන් ඒ වගේම තමයි රංගන ශිල්පීන් ශිල්පිනියන් ගත්තාම බොහොම බොහොම සංයමයෙන් බොහොම නිහතමානීව අනිත් අයට දේවල් බෙදා හදාගෙන එහෙම වැඩ කටයුතු කරපු කාලයක් මං හිතන්නේ ටෙලි නිර්මාණයක් වුණත් අද වගේ නෙමෙයි ඒ කාලේ හැමෝම එකට එකතු වෙලා පිටපත අරගෙන බෙදා හදාගෙන එහෙම ගත කරපු කාලයක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් ඒ දවස්වල ඔබතුමන්ට ඒ දායක වෙච්ච අය ළඟින් හිටපු අය ගුරුවරු වගේ සමහර වෙලාවට හදවතේ බොහොම ගෞරවයෙන් නැති ඒ පුද්ගලයන් ගැන කියන්නකෝ. ඔබ විශ්වාස කරන්න මේ රටේ හැම කෙනෙක්ම ඒ කාලෙදී ඒ නිර්මාණයන් සඳහා වන අපිට ආයෝජනය කරලා තිබුණා කියන එක. මොකද සමාජයටත් විශාල වගකීමක් තිබුණා. දැන් මම අශෝරාවේ කරලා ඉවර වෙලා එනකොට ඒ කාලේ ලිපිනේ තිබුණේ. ජංගම දුරකථන තිබුණා නේ. දැන් තැපැල් කන්තෝරුවෙන් වෙනමම ලිපි මිටි බැඳගෙන එන්න ඕනේ ඒකේ තිබුණ දේවල්. ඔව්. ඇත්තටම අද වෙනකොට මේ තියෙන හුදු ප්‍රේමාලාපනේ. ඒක නෙමෙයි ඒ කාලේ තිබුණේ. ඒ අයගේ ජීවිත අනුසාරයෙන් කියවපු දේවල්. ඒ දැක්මවල. ඒකට සමාජයේ මේ ලේයර් එකක් තිබුණේ හැම ස්තරයකම. හැම කණ්ඩායමකට දැනෙච්ච දේවල් ටික ලියලා එවුවා. එතකොට ඒ හැම දෙයක්ම ආයෝජනය කළේ ඕන් මගේ ඇතුලේ මේ මගේ ඉදිරි ගමන හදන්නම තමයි. ඔව්. එතකොට එතනින් පස්සේ මගේ ගතවන ජීවිතයේදී හැම දවසකම මම තැනකට ගිහිල්ලා හිටියානම් ඒ අර මම එකතු කරගත්ත ආයෝජනය මට එතනදි වැදගත් වෙනවා. දැන් අපි හිතමු ලංකාවෙන් එළියට ගිහිල්ලා අවුරුදු 25කට 30කට එළියේ ඉන්න කණ්ඩායම් ලංකාවේ මතක තියාගෙන ඉන්න උන්ගේ ඥාතීන්ට පස්සේ අර බලපු මුල් කාලීන නාට්‍ය ඖෂධි. එතකොට අපි යම් කිසි අවස්ථාවක ඔවුන්ගේ නගරේ ඔවුන්ගේ රටේ හිටගත්තාම ඔවුන් අර පෙරකී ප්‍රේමයෙන් තමයි ඇවිල්ලා කතා කරන්නේ. කතා කරන්නේ. ඒක බිඳුවක්වත් වෙනස් වෙලා නැහැ. ඒක තමයි මේ රටේ තියෙන වැදගත්ම දේ. අපේ මිනිස්සු එපමණම ආදරයක් තිබිච්ච සමාජයක් අනේකා කෙරෙහි සහ අනේකා කෙරෙහි නොපැකිලව ආයෝජනය කරන දේ. ඒ වගේම අපිට හොඳ ගුරුවරු ලැබුණා. ඔවුන් අප වෙත ආයෝජනය කළා. ඒත් අපිට හොඳ ජන සමාජයක් ලැබුණා. ඒත් අපිට හම්බෙච්ච අධ්‍යක්ෂකවරු දැන් අද වෙනකොට අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණය වෙනවා ඕපපාතිකව. නැත්තම් නිකම්ම නිකන් හිටපු කෙනෙක් අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. උන්ට ඒ පිළිබඳ අගමුලක් නැතුව දුවන්නේ. දැන් ව්‍යාපාරිකව අධ්‍යක්ෂකවරු වෙනවා. එදා එහෙම එකක් තිබුණේ නැහැ. එදා ඔය කියන විදිහට දැන් ජනතාව මුකුත් ඉල්ලුවේ නැහැ. දැන් පරාක්‍රම නිලයන්ගෙන් කවුරුත් ඉල්ලුවේ නැහැ යශෝරාවේ කරලා දෙන්න කියලා. ඒක ඔහුගේ ස්වීය වූ අවශ්‍යතාවයකට තමයි ඔහු කිව්වේ මම මේක කරනවා. දැන් බර්ට්‍රම් නිහල් ගම්පරලිය කරනවා කියලා තීරණය කරන්නේ ඔහු. මේ ප්‍රේක්ෂකයෝ ලියුම් දැම්මේ නැහැනේ ගම්පරලිය අපිට බලන්න ඕනේ මේක හදන්න ඕනේ මේක හදන එක්කෙනා බර්ට්‍රම් නිහල් එහෙම කිව්වේ නැහැ. එතකොට දැන් අද වෙනකොට දැන් ජනතාව ඉල්ලනවායි කියලා තමයි මේ හැම වැරදි දෙයක්ම මිනිස් පුරට ගේන්නේ. ජනතාව ඉල්ලන. දැන් මේ ඉල්ලපු ජනතාවකෝ දෙහිමනම් පෙන්වන්න නියදී ඇකර මෙන්න මේ කණ්ඩායම කිව්වා අපිට ඉන්දියානු නාට්‍යකෙන්න මේක පෙන්වන්න කියලා. එහෙම එකක් නැහැ. මේ හුදු ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා තමයි මේක පෙන්වන්නේ. හුදු ව්‍යාපාරික අවශ්‍යතාව නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් අපිට රූපවාහිනිය ඇතුළු ඊට වඩා බොහෝ දේවල් වලට කලබල වෙන්න බෑ. මොකද එය දැන් ඒ මාකටිං ටූල් එකක් වෙලා තියෙන එක මෙවලමක් මේ බඩු බාණ්ඩ විකුණා ගැනීම සඳහා.
එතකොට විකුණන බඩු භාණ්ඩවල ස්වභාවයට ඒ ගේන ව්‍යාපෘතියත් ගේන වැඩසටහනුත් ඒ විදිහට ලඟ වෙනවා, පටු වෙනවා, පහළට එනවා. සබන් කැල්ලක් විකුණ ගන්න යශෝරාවේ හදන්න ඕනේ නැහැ. සබන් ගාන නාට්‍යයක් වෙන්න හැමැති. එතෙන්ට එනවා. ඒක එතෙන්ට එනකොට මේ අපිට ඒකට දොස් කියන්න බෑ. ඒක තමයි විදිය. බොහෝ දේවල් කතා කරන්නට පුළුවන් කම ලැබුණා. ඉතින් කියන්න ඔබතුමන්ගේ කලාව පැත්තෙන් අනාගත බලාපොරොත්තු මොනවද? මොන වගේ දෙයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ බලාපොරොත්තු ඇති අනිවාර්යෙන්. ඔව්, එකක් තමයි මම හිතනවා මට පොඩි විවේකයක් ලැබිච්ච ගමන් මම ලියනවා. මගේ ඉදිරියේම ඉක්මනින්ම මගේ අතින් පොතක් ලියවෙනවා. ඊට පස්සේ ඔය චිත්‍රපට කීපයකට දායක වෙනවා. ඒක අතරේ ටෙලි නාට්‍යයක් තියෙනවා. කලාපත්ත මම කොහොමත් කලබලයක් නැතුව කරනකොට ඔෂදී මම කලබල නැතුවම කරගෙන යනවා. ඔව්. ටෙලි නාට්‍ය ගැන චුට්ටක් කියන්නකෝ. දැන් වැඩ කටයුතු මම හිතන්නේ හිතේ තියෙනවා. මම අහන එකත් හොඳ නෑ මේ පිටපත ගැන එහෙම. නමුත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දෙන්නට පුළුවන් මොනවා කියන්නේ? ඉදිරි ටෙලි නාට්‍ය දෙකක් කට මම සම්බන්ධ වෙනවා. එකක් ධම්මික තිසේරගේ නාට්‍යයක් හේ ලංකඩ කියලා. ඒක ඒක ටිකක් මහන්සි වෙලා කරපු නාට්‍යයක්. ඒක මෙගා නාට්‍යයක් නෙවෙයි. ඒකට සම්බන්ධ වෙන තවත් නාට්‍යයකට සම්බන්ධ වෙන්න තියෙන එක මම ඉඩ තියෙනවා. ප්‍රස්තාව තියාගෙන තමයි කරන්නේ. ඒ චිත්‍රපටය ගැන අපි ගොඩක් උනන්දු වෙනවා මේ කාලේ. ඉතින් කලාවිනීලී මම සතුටින් කරන හින්දා ජීවිතේ සතුටුම වෙන්න පුළුවන් කලාව ඇතුළේ හින්දා මම ඒක මගේ සතුට සඳහාම මම ඒ භාවිත කරනවා කිව්වොත් නිවැරදි. සහ මට මාව හදාපු මගේ රටේ ජනතාවට මට කියන්න තියෙන දේ ඔවුන් මාව හදපු එකම ඇතිනේ. එතකොට ඒ නිසා මම ඔවුන් සඳහා මං වැඩ කොටසක් කරන්න ඕනේ. ඉතින් ඒ දේ මං අනිවාර්යයෙන්ම කරනවා. ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් බලාගෙන ඉදී ඔබතුමන්ගේ ඉදිරියට එන්නට නියමිත චිත්‍රපටය, ටෙලි නාට්‍ය මේවා රස විඳින්න. මොකද රසය කියන දේ අපෙන් දැන් ගිලිහිලා ගිලිහිලා ඉක්මනින්ම යන නිසා. ඉතින් ඇත්තටම කාල වේලාව ගියා දැනුනෙත් නැතුව. ඊට වඩා දේවල් බොහොම දේවල් මගේ හිතේ තිබුණා ඔබතුමාගෙන් දැනගන්න. නමුත් කාල වේලාව ගිලිහි ගියා. ඉතින් ගිලිහි ගියාට අපි ඉදිරි දිනයකදී තවත් අපේම ආදරණීය විශේෂාංගයකින් ඔබ හැමවට ඒ කියලා අපි විශ්වාසයක් තිබෙනවා ඔබතුමා. එතකොට අපිට මේ ගිලිහි ගියපු දේවල් එදාට දැනගන්නට පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ ඔබතුමන්ගේ කලා කටයුතු, පෞද්ගලික කටයුතු දෙකම හොඳට සාර්ථක වෙන්න කියලා අපි කලම්බ ටෙලිවිෂන් අපේ කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පෞද්ගලික සමාජිකයන් එක්කත් බොහොම සතුටින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒගොල්ලන්ගේ දේවලුත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. පැමිණියාට ගොඩාක් ස්තුතියි අද දවසේ ආදරණීය තරුව අපේ විශේෂඥයට. මොකද ඔබතුමන් කියන්නේ අන්තිමටම? සතුටුයි. මම දෙයකම මේ ලැබෙන අවස්ථාවන් ඇතුලේ දැන් ඔබ මට මේ අවස්ථාව හදලා දුන්න විශාල ප්‍රේක්ෂක පිරිසකට එක්ක මේ ආමන්ත්‍රණය යෙදෙන්නට. එතකොට ඔබ මට බාධා කරන්නේ නැතුව, ඔබ මට සින්දු කියන්න කියන්නේ නැතුව, ඔබ මට නටන්න කියන්නේ නැතුව ඔබ මාත් එක්ක මේ මේ කතා කරපු මේ හෝරාව අතිශය සුන්දරයි මට නම්. මේ අවස්ථාව දුන්නට ඔබටත් ඔබේ කණ්ඩායමටත් කලඹ ටෙලිවිෂන් ආයතනයටත් බොහොමම ස්තුතියි. මේ මේ විදිහේ වැඩසටහන් සහ මේ විදිහේ දර්ශනයක් ඇතුව ඔබ දිගින් දිගටම ඔබේ කණ්ඩායම වැඩ කරගෙන යනවා නම් මම හිතන්නේ මේ ඉතා වේගෙන් ඉහළට යනවා. මොකද හොඳ දේ හොයන ප්‍රේක්ෂක පිරිසක් අපි අතරේ මේ ලෝකේ පුරා විසිරිලා අපේ කණ්ඩායම් ඉන්නවා. මොකද මම විශ්වාස කරන දැන් මේක මම විශ්වාස කරන්නේ නැහැ මේ විදේශිකයෙක් නරඹලා මේක ගැන සතුට වෙනවා හෝ කියන මේ ලෝකේ පුරා ඉන්න ලාංකිකයෝ බලන ඒ අයට මේ වගේ දෙයක් විතරයි ඒගොල්ලන්ට සතුට වෙන්න තියෙන්නේ. ඒ ඒ සතුට තමයි ඔබ දෙන්නේ. ඒ අයට අපේ රටේ පණිවිඩයයි මේ ඔබ දෙන්නේ. ඒ හින්දා ඒක ඉතාම නිවැරදිව ඥානනය කරන එක, ඒක නිවැරදිව ප්‍රේෂණය කරන්න ඔබට ශක්ති ධෛර්ය ලැබේවා කියලයි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ගේ ඒ ප්‍රාර්ථනාවට ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමු දෙනවා. ඉතින් අපි සමුගෙන යන ආදරණීය තරුව විශේෂාංගෙන්නේ.
හෙට දිනේත් මේ වගේම ආදරණීය කලාකරුවෙකුගේ ආදරණීය හදවතේ තිබෙන දේවල් දැනගන්න ඔබට කියන්න අපි සූදානම්. ඉතින් හෙට දිනේදීත් ආදරණීය තරු විශේෂාංගෙන් අපි හමුවෙමු කියලා ඔබට කියන සූදානම් වෙලා ඉන්න. දෙකිට පෙරැන්දෙන්න කලම් ටෙලිවිෂන් එක මම සමුගන්නවා ආදරණීය තරුවේ.